මෙවන විට දහස් සංඛ්‍යාත ජනතාවක් පිලිපීනයේ මවුන් මේයෝන් ගිනිකන්ද ආශ්‍රිත ප්‍රදේශයෙන් ඉවත් කරගනිමින් තිබෙනවා. විෂසහිත වායු එවැගේම ලාවා පතිත වීම මෙවන විට ආරම්භ වී තිබෙනවා. පිලිපීනයේ ඉතාමත් සක්‍රීය වුණු ගිනිකන්දක් ලෙසින් හඳුනා ගන්නා මෙම ගිනිකන්ද මෙවන විට පුපුරා යාමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ ආශ්‍රිත භූමියෙන් 13,000කට ආසන්න ජනතාව ඉවත් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. පිලිපීනයේ ගිනිකඳු ආශ්‍රිත අධ්‍යයනය කර ලබන ආයතනය දැනුම් දී තිබෙන්නේ කිලෝමීටර් 6ක් සැතපුම් 3.7කට ආසන්න භූමි ප්‍රමාණයක් අවදානම් කලාපයක් ලෙස නම් කරන බවයි. මවුන් මේයෝන් ගිනි කන්ද නිසා විශේෂයෙන්ම කඳුකර ආශ්‍රිතව ගල් පතිත වීම, ඒ වගේම නායම් සහ බැලස්ටික් ප්‍රැග්මන්ට්ස් ඇතිවිය හැකි බවට මේ වන විට නිවේදනය කර තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන තොරතුරුවලට අනුව ගිනි කන්දේ අවදානම පිළිබඳ තුන්වන මට්ටමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය ගෙවුණු බ්‍රහස්පතින්දා පස්වන මට්ටමේ අවදානමක් දක්වා වර්ධනය කරනු ලැබුවා. 88%ක ජනතාවක් මෙම අවදානම් කලාපයේ ජීවත් වන මේ වන විටම ප්‍රදේශයෙන් ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත් මේ ස්ථානගත වී ඇත්තේ මැනිලා නුවර නම් අගනුවර සිට සැතපුම් 205ක් දකුණු දිගට වන්නටයි. 1 කිලෝමීටර 330ක දුරින් ස්ථානගතව තිබෙනවා. මැයුන් ගිනි කන්ද යනු ලෝකයේ තිබෙන වඩාත් ප්‍රබලම සක්‍රීය ගිනිකඳු අතරින් එකක් විදිහට තමයි වාර්තා කර තිබෙන්නේ. ඉතින් මේ වන විට විශාල ජනතාවක් තම තමන්ගේ කලමනා භාණ්ඩ රැගෙන ලොරි රථවලින් හමුදා වාහනවලින් තමන්ට හිමි තාවකාලික නිවාසය සොයා යන ආකාරයක් දැක ගැනීමට හැකියාවක් තිබෙනවා. මේ ආශ්‍රිත භූමි ප්‍රදේශයේ වායුවත් යම් ආකාරයකින් අපිරිසිදු තත්ත්වයකට සහ ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට නුසුදුසු තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඉතා වේගයෙන් මෙම ගිනිකන්ද ආශ්‍රිත අළු ප්‍රදේශය පුරා පැතිර යන ආකාරයක් දැක ගන්නට ලැබෙනවා. එනිසා අපගේ ප්‍රාර්ථනයද මේ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාව නිරුපද්‍රිතව ජීවිතය රැක ගන්නට ඉඩ ලැබේවා යන්නයි.